පුරාවත ප්‍රෞඩ ඉතිහාසයක පියසතන ශ්‍රී ලංකේ ඓතිහාසික හෙළවරු මිය සොයා ගවේෂණයේ යන පුරාවත අද දවසේ ආරම්භය සනතුහන් කරන්නේ ඇල්ල වැල්ලවායේ කන්දි විහාරයේ හෙවත් රක්කිතා කන්ද රජමහ විහාරය අභියස සිටයි ස්වභාව සෞන්දරයේ අපූර්ව නිර්මාණයක් වන මෙම ලෙන් විහාරස්ථානය ඉතා අලංකාරවත් කඳු වළල්ලකින් වට වී ඇත. අද දවසේ අපේ පුරාවත ගවේෂණ චාරිකාව ආරම්භ කරන්න ඇවිල්ලා ඉන්නේ ඇල්ල වැල්ලවාය ප්‍රදේශයේ තියෙන රක්කිතාකන්ද රජමහා විහාරස්ථානයේද මේ විහාරස්ථානයේ විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ මේ විහාරස්ථානය අනුරාධපුර යුගයේ ඉඳන් යුග ගණනාවක් තිස්සේ නිරන්තරයෙන්ම වෙනස් වීමට ලක් වෙමින් දියුණු වෙච්ච රජමහා විහාරස්ථානයක් විදිහට තමයි අපිට හඳුනා ගන්න තියෙන්නේ. මේ ස්ථානයේ තියෙනවා ලෙන් විහාර. ඒ කියන්නේ කටාරම් කොටන ලද ලෙන් විහාරස්ථානය. ඊට පස්සේ මේක මහනුවර යුගයේ සිතුවම් නිර්මාණ. එහෙම නැත්නම් ඉතා විශාල වශයෙන් යටත් විජිත යුගයක්ව පැවති බවට සාධක හඳුනා ගන්න ලැබෙන සිතුවම් රාශියක් දකින්නට ලැබෙන ස්ථානයක් විදියට තමයි අපිට හඳුනා ගන්නට ලැබෙන්නේ. අද දවසේ අපි පුරාවත ගවේෂණ චාරිකාව ආරම්භ කරන්නේ ඇල්ල වැල්ලවායේ රක්කිතාකන්ද රජමහ විහාරස්ථානයේ සිටයි. යුග ගණනාවක් තිස්සේ විකාශය වෙමින් පැවතෙන මෙම ලෙන් ආරාම සංකීර්ණය අද වන විට විවිධ වෙනස් වීම් වලට ලක් වී තිබෙනු දැකගත හැකිය. කටාරම් කොටන ලද ලෙන් විහාර මෙන්ම සෙල්ලිපි කිහිපයක්ද මෙහිදී දක්නට ඇත. පුරාවත අපි අද දවසේ ඇවිල්ලා ඉන්නේ රක්කිතාකන්ද රජමහා විහාරස්ථානයට. රක්කිතාකන්ද රජමහා විහාරය කොහොමද මේ රක්කිතාකන්ද රජමහා විහාරය කියන නම මේ ස්ථානයත් එක්ක සම්බන්ධ වෙන්නේ? එහෙම නැත්නම් ඉතිහාසයේ කොහොමද මේ ස්ථානය සඳහන් වෙන්නේ? අපි ඒක ගැන හොයන්න ඕනේ. අද දවසේ මේ රක්කිතාකන්ද රජමහා විහාරස්ථානය පිළිබඳව එහෙම නැත්නම් මේ ඉතිහාසයේ මේ ස්ථානය සඳහන් වෙන ආකාරය පිළිබඳව අද දවසේ සාකච්ඡා කරන්න සම්බන්ධ වෙනවා රක්කිතාකන්ද රජමහා විහාරවාසී කරඳගොල්ලේ සුගත රන්සි අපේ හාමුදුරනේ. අවසරයි ඔබ වහන්සේගෙන් අහන්න මට. දැන් අපි රක්කිතාකන්ද රජමහා විහාරස්ථානය කියලා තමයි මේ ස්ථානය හඳුනාගන්නේ. ඉතින් කොහොමද ඉතිහාසයේ මේක සම්බන්ධ වෙන්නේ? කොහොමද මේ නමත් එක්ක මේ ස්ථානය අපිට දැක ගන්නට ලැබෙන්නේ? විහාරස්ථානෙට විහාර මන්දිරයට ඇතුළේ ඉන ප්‍රධාන ලෙනේ ඉස්සලාම අපි එන ඉදිරිපසින් එන තැන කටාරමට යටින් තිබෙනවා සෙල්ලිපිය බ්‍රාහ්මීය අස්වරලින් තමයි ඒක සඳහන් වෙලා තිබෙන්නේ. බුද්ධ රක්කිත තෙරසලෙන කියලා තමයි ඒ සෙල්ලිපිය සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් අන්නේ අනුරාධපුර යුගයේ මේ විහාරස්ථානයේ වැඩ සිටියේ බුද්ධ රක්කිත කියන ස්වාමීන් වහන්සේ වැඩ හිටපු ලෙන කියන අර්ථයෙන් තමයි මේ ස්ථානයටත් ඒ වගේම මේ අල්ලපු ගමටත් නම හැදිලා තියෙන්නේ රක්කිතාකන්ද ගම කියලා. ඒ වගේම රක්කිතාකන්ද රජමහා විහාරස්ථානය කියලා. අපි මේ විදියට හඳුනා ගන්න මේ රක්කිතාකන්ද රජමහා විහාරස්ථානය අපි ඇතුල් වුණාම අපිට දැක ගන්නට ලැබෙනවා මේ විහාරස්ථානයේ ඉතා විශාල වශයෙන් ලෙන් විහාරස්ථාන තමයි අපිට දැක ගන්නට ලැබෙන්නේ. සාමාන්‍යයෙන් අපි ලෙන් විහාරස්ථාන දැක ගන්නවා අනුරාධපුර යුගයේ ඉඳන්. අපි ගොඩක් සාමාන්‍ය ප්‍රාග්ඓතිහාසික යුගයේ ඉඳන් අපි හඳුනා ගන්නවා ලෙන් විහාරස්ථාන. මේ විහාරස්ථානත් එක්ක බලනකොට මේ රක්කිතාකන්ද රජමහා විහාරස්ථානය ඇයි අපිට ඉතිහාසයේ මහනුවර යුගයේ සාධක හඳුනා ගන්න ලැබෙන ස්ථානයක් විදිහට වැඩි වශයෙන් හඳුනා ගන්න ලැබෙන්නේ? මේ ස්ථානය පදවරුන්ට ඒ වගේම ප්‍රභූ පිරිසට බොහෝ කොට මේ ප්‍රදේශයේ නැත්තම් ඌව වෙල්ලක්ක සංවර්ධනය කිරීමේදී හා ආරක්ෂා කර ගැනීමේදී
යුදෝපක්කමෝනි සඳහා ඒ වගේම ආරක්ෂා සහිත තැන් වශයෙන් ප්‍රමුඛත්වයක් අරගෙන කටයුතු කරපු ස්ථාන කිහිපයක් තමයි සාදක දකින්න ලැබෙන්නේ. ඉතින් එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ විහාරස්ථානයේ සම්බන්ධ කරගෙන මේ ඉහිලෙත් තිබෙනවා කුරුලංගල කියලා කන්දක් පර්වතයක්. ඒ ස්ථානයේ ඉඳලා රන්දෙනිවල සටනේදී 1715 පෙර තිබුණ සුසුබිසි කැරල්ලේදී සුසුබිසිට විරුද්ධව කරුංග ගෙඩියක් කොච්චලා විද්දා කියලා සඳහන් වෙනවා ඒ කුඹුරේ ආයතනයේ. ඉතින් ඒ වගේම මේ වසමට කියනවා කුරුගම වසම කියලා විහාරස්ථාන අයිති කොටසට. එතකොට වලගම්බාර අයිතිම අන්දාදුපුරයේ වැඩ සිටි සැඟසිටි කාලේ මේ ස්ථානෙට කිරිකලයක් ගෙන දැම් කියන පහළගම්මාන. ඒක නිසා කිරිගම වෙලා කිරිගම වෙලා නම හැදිච්ච ගම පසෝදී විහාර වෙලා තිබෙන කුරුගම නමයි. ඉතින් අන්න ඒ වගේ මේ කඳුවැටි ඉස්මත්ෙන් පිටි ස්ථානයක් නිසා සතුරු ආක්‍රමණවලදී මුහුණ දීමටත් ඒ වගේම ප්‍රතිසංවිධානය වීමටත් සටන් සදා මේ ස්ථානේ භාවිත කරලා තියෙනවා කියලා තමයි මට කියන්නේ. සිතුවම් කලාවේ දකින්නට ලැබෙන්නේ යටත් විජිතයකට ලක්ලා හිටපු එහෙම නැත්නම් යටත් විජිත ජාතිකයන් විදියට හිටපු අපේ යටත් විජිත භාවයද මේ හැම සිතුවමකින්ම අපිට හඳුනා ගන්න ලැබෙන්නේ. මම මෙහෙම අහන්නේ අපේ ආමුදුරනේ, අපි සිංහල බෞද්ධ විහාරස්ථානයක් විදියට අපි වැඳුම් පිදුම් වලට ලක් කරන මේ විහාරස්ථානේ හැම සිතුවමකම මේ මේ විහාරස්ථානෙට ආවෙන්නේ. අපි හැම දෙයකම යටත් විජිත භාවය, ඉංග්‍රීසි ආණ්ඩුව, පොඩි ඉංග්‍රීසි ආණ්ඩුව, ඇඳුම හැම එකම. ඇයි ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ? අපේ සිතුවම් කලාව මෙච්චර ඇයි යටත් විජිත ගහණයට හසු වෙලා තිබුණේ? මම හිතන්නේ නුවරයුගේ පෘතුගීසීන්, ඉංග්‍රීසීන්, ලන්දේසීන් අපේ ප්‍රදේශයට වූ වෙල්ලස්සට කරන ලද ආක්‍රමණවලදී මේ අප විහාරස්ථානයේ ඒ යුගයේ ප්‍රමුඛව කටයුතු කර මුලින් සඳහන් කරපු ආකාරයට කඳවුරක් ආකාරයට, එහෙම නැත්නම් ආරක්ෂිත ස්ථානයක් විදිහට, ඒ වගේම සේනා ප්‍රතිසංවිධානය කරපු ස්ථානයක් විදිහට, ඒ වගේම පෘතුගීසීන්ට ලන්දේසීන්ට විරුද්ධව කැරලිවලදී මූලිකත්වය ගත්ත මූලස්ථානයක් විදිහට ඇසුරු කරලා තිබෙනවා. ඒක නිසා මං හිතන්නේ අනතුරුව ඊට පසුව ඉංග්‍රීසින් පත් වුණාට පස්සේ මේ ස්ථානයට ඍජුවම ඉංග්‍රීසින්ගේ ආණ්ඩුකාරණත්වයට මේ ප්‍රදේශයේ තිබු ඒ ප්‍රධාන පාලකයාගේ බලපෑම් එල්ලලා තිබෙනවා. ඒ බලපෑම් මත තමයි මම හිතන්නේ විහාරස්ථානයේ සිතුවම් ප්‍රතිසංස්කරණය කරලා තිබෙන්නේ. මේ කියන්නේ ඔවුන්ගේ බලය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් මේක නිර්මාණය වෙන්නේ නැති කියලා මට හිතෙනවා. මොකද විශේෂයෙන්ම දැන් කෙනෙකුට විහාරස්ථානයක් කියන්නේ නිරන්තරයෙන්ම මිනිසුන් එන තැනක්. එතකොට මේ ස්ථානයේදී ඔවුන්ට ඇතුළු වෙනකොටම අපිට හඟවන්නේ අපි යටත් විජිත. ඒකට යටත් විජිත ජාතිකයක් මේ ඉන්නේ කියන එක. දැන් අපිට මේ දොරටුවෙන් ඇතුළු වෙනකොටම එලිසබත් මහරජිනගේ පින්තූර තියෙන. ඊට උඩින් ඔවුන්ගේ ඔටුන්න. ඇයි මේ අපි ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට ඇයි අපි මේ විදිහට ඒ කාලේ මේ විදිහට අපිට සිද්ධ වුණේ මෙහෙම කරන්න? මම හිතන්නේ ඉංග්‍රීසිට යටත් වෙලා අපේ මේ පැත්තට හිටපු ඒ කාලේ හිටපු ඔවුන්ට යටිව හිටපු පාලකයන්, නැත්නම් මේ පැත්තට හිටපු ඉංග්‍රීසින් කාලේ හිටපු ප්‍රාදේශීය පාලකයන්, නැත්නම් ඒ නායකයන්, මම හිතන්නේ ඔවුන්ට ලැබිව ගැටිව තමයි කටයුතු කරලා තිබෙන්නේ. ඉතින් මොකද හේතුව? එහෙම නැත්නම් මේ ආකාරයට නෝරියෝගේ මෙවැනි සිතුවම් නිර්මාණය කරන්නට, මේව ප්‍රතිසංස්කරණ කටයුතු කරන්නට ඔවුන්ගේ බලපෑම් එල්ල වෙලා තිබෙනවා. ඉතින් ඒ ඔවුන්ගේ මිලිටරි බව ඒ තරම් රෞද්‍ර පාලනේ අපිට පිළිබිඹු මේ සිතුවම් දකිනකොට. ඉතින් ඒ සම්බන්ධ අදටත් විදේශිකයන් පවා මේ විහාරස්ථාන අරමුණ වෙනකොට සමහර අය බොහොම හරි සතුටු වෙනවා. විශේෂයෙන් එංගලන්ත ජාතිකයන් පවා උඩපයින්ව එල්ල හිනා වෙනවා මේ ස්ථානයේදී අපේ දේවල් තියෙනවා කියලා. ඒගොල්ලන්ට ලොකු සතුටක් ඇති වෙන සමහරක් අයට. සමහර අයට ධර්මයේ කෙරෙහි මධ්‍යස්ථව ලෝකෙ අනිත් ජාතීන් දිහාත් බලන අය විදේශිකයන් පවා හිතෙන්නේ ඔවුන් කනගාටු වෙනවා. ඒගොල්ලෝ තමන්ගේ ජාතීන්ගේ ජාතීන් මීට පෙර අපිට සිදුවෙච්ච වැරද ගැන සමාව අදිනවා. එහෙම පිරිසකුත් ඉන්නවා. ඒ වගේම දැනටත් යුරෝපා රටවල්වල බොහෝ පිරිසකට නැත්තම් එන සංචාරකයන් පවා අපේ රටත් අපේ ජාතියත් තවමත් ඉස්සර තිබුණා වගේ තුන්වෙනි පන්ති රටක් විදිහට තියෙනවට ඒගොල්ලෝ හරි කැමති. ඒක ඒගොල්ලන් කතාවෙන් සහ හැසිරීමෙන් පෙන්නවා. මේ පෙරද දවසක් ආවා හොලන් ජාතිකයෝ දෙන්නෙක් කැවිලා කිව්වා. අපි පොඩි ස්වානසනමක් ඇහුවා. ඔගොල්ලෝ ගොඩක් දියුණුයි. අපේ රටේ ජනගහනිනුත් ගොඩා අඩක් තමයි ඔගොල්ලෝ රටේ ඉන්නේ. ඉතින් එහෙව එකේ කොහොමද ඔගොල්ලෝ මේ උතර ඉක්මනින්ම උතර රීච් රට පොසත් රට බවට
පත්තුනේ කියලා. එහෙම ඇහුවට පස්සේ ඒගොල්ලෝ කිව්වා මෙහෙන් ගෙනිච්චව තමයි තියෙන්නේ කියලා. ඒ වගේ තමයි අපි දිනු වෙලා ඉන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ අපේ කතා වලින් පවා එනායකින් පවා අපිට තේරෙන්නේ ඉස්සර ඉඳලම අපේ රටේ තියෙන සම්පත් පුරා කාලා ඒ වගේම ඒ දේශකයන්ට විරුද්ධව ඌ වෙලස් ළමයි මුලින්ම නැගී හිටපු තැන. ඔවුන්ට බලපෑමක් එල කරපු ප්‍රධාන බලකොටුව බවට පත් වුණා. ඉතින් ඌ වෙලස් කරල්ලේදී මම හිතන්නේ මේ ස්ථානයේ ප්‍රධාන කෙම්බිම්බ බවට පත් වෙලා තිබුණා ඔවුන්ට විරුද්ධව. ඒ හේතු නිසාවෙන් තමයි මේ ස්ථානෙට මේ තරම් බලපෑමක් මේ සිතුවම්වල හා මේ වගේ සිතුවම් මේ ප්‍රදේශයේ මේ විහාරස්ථානයේ සංස්කෘතික අංගවලට බෞද්ධ දේවල්වලට මේ උන්ගේ දේවල් ඇතුළත් කරන්න ඇත්තේ කියලා මට හිතෙනවා. ඔබ අද දවසේ මේ පුරාවත වැඩසටහනේ රක්කිතාගන්ධ රජමහා විහාරස්ථානයේ තිබෙන මේ ඉතිහාසයේ තියෙන වැදගත්කම තමයි මේ විදිහට හඳුනාගත්තේ. ඔබට පුළුවන් අපිත් එක්ක රැඳිලා ඉන්න මේ විහාරස්ථානයේ තියෙන ඓතිහාසික වැදගත්කම මේ විදිහට හඳුනාගත්තා. ඒ වගේම මෙහි තියෙන පුරා විද්‍යාත්මක වටිනාකම. එහෙම නැත්නම් මේ ස්ථානයට අනුගත වෙච්ච එහෙම නැත්නම් මේ ස්ථානයේ පිළිබඳ ලියවෙච්ච සෙල්ලිපි කිහිපකුත් මේ පිළිබඳ අපි පුරා විද්‍යාත්මක තොරතුරු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා රැඳී සිටින මේ පුරාවත ගවේෂණ චාරිකාවයි. පුරාවත ප්‍රෞඪ ඉතිහාසයක පිය සටහන. අද දවස අපි පුරාවත ගවේෂණ චාරිකාවෙන් ගවේෂණය සිදු කරන්නේ ඇල්ලවැල්ලවායි ප්‍රදේශයේ තියෙන රක්කිතාගන්ධ රජමහා විහාරස්ථානය පිළිබඳව. මේ රජමහා විහාරස්ථානයේ ඉතිහාස කතාව ඔබ හඳුනා ගත්තා. අපි දැන් මේ සාකච්ඡා කරන්න යන්නේ මෙම විහාරස්ථානය යුග ගණනාවක සාධක රැඳී ස්ථානයක් විදිහට තමයි අපිට හඳුනා ගන්න ලැබෙන්නේ. ඒ කියන්නේ අනුරාධපුර රාජධානියේ ඉඳන් මහනුවර රාජධානිය දක්වා වූ යුග ගණනාවක සාධක සහිත ස්ථානයක් විදිහට තමයි අපිට හඳුනා ගන්න ලැබෙන්නේ. මේ පිළිබඳව අද දවසේ සාකච්ඡා කරන්න මාත් එක්ක සම්බන්ධ වෙනවා අපේ සුදර්ශන මහත්මයා. ඉතින් සුදර්ශන මහත්මයාගෙන් මම අහන්නම් මුලින්ම දැන් මේ විහාරස්ථානය ගත්තම මොකක්ද තියෙන පුරාවිද්‍යාත්මක වටිනාකම? ඇත්තටම රක්කිතාකන්ද පුරාවිද්‍යා ස්ථානය අනුරාධපුර යුගයේ ඉඳන් යුග ගණනාවක නියෝජනය කරන ස්ථානයක් විදිහට අපිට හඳුනා දෙන්න පුළුවන්. ඉතින් අනුරාධපුර සිට මහනුවර යුගය දක්වාම මෙම ස්ථානයේ පුරාවිද්‍යාත්මක සාධක අපිට තියෙනවා. ඒකෙදි විශේෂයෙන්ම ශිලාලේඛනමය සාධක කිහිපයක් මේකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තියෙනවා. ශිලාලේඛන දෙකක් හඳුනාගෙන තියෙනවා මේ පුරාවිද්‍යා ස්ථානය ආශ්‍රිතව. එම ශිලාලේඛනවල පූර්ව බ්‍රාහ්මීය අක්ෂරවලින් තමයි මේ ශිලාලේඛන සටහන් කරලා තියෙන්නේ. ඒකේ විශේ෷යෙන්ම මේ මුලින්ම හම්බෙන ලෙනේ තියෙනවා පූර්ව බ්‍රාහ්මීය අක්ෂරයෙන් සඳහන් කරන ලද බුද්ධ රක්ෂිත ලෙන කියන සඳහන තියෙනවා. ඒකේ සඳහන් කරලා තියෙන්නේ මේ ලෙන බුද්ධ රක්ෂිත තෙරුන්ගේ ලෙන විදිහ තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ලෙනේ සඳහන් වෙනවානේ සෙල්ලිපියක්. මේ සාමාන්‍යයෙන් අපි හඳුනා ගන්නවා ලෙන් ලිපි. එතකොට මේ ලෙන් ලිපියක් නිර්මාණය කරන්නේ එක්කෝ යම් කිසි භික්ෂූන් වහන්සේ කෙනෙකුට ප්‍රදානයක් කරන ඒ දෙයක් ගැන මේක සඳහන් වෙනවද? මේ ප්‍රදානය කවුරුන් විසින් සිදු කරාද? එහෙම නැත්නම් ඒකෙන් සඳහන් කළ තියෙන්නේ කුමන දෙයක්? මේක ප්‍රදානය කවුරුන් විසින් සිද්ධ කරාද කියන සඳහන් නම් මේ ශිලාලේඛනයේ සඳහන් වෙන්නේ නැහැ. අපි මේ විහාරස්ථානය ගත්තම මේ විහාරස්ථානයේ තියෙන පුරාවිද්‍යා වටිනාකමත් එක්ක මේ ස්ථානය යුග ගණනාවක සාධක සහිත ස්ථානයක් විදිහට අපි හඳුනාගත්තනේ. මේ ස්ථානය වසර ගණනාවක් ලෙන් විහාරස්ථානයක් විදිහට තිබිලා සමහර විට මේ ස්ථානය අපි ප්‍රාග්ඓතිහාසික යුගයේ ඉඳන් පවතින විහාරස්ථානයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. යම්කිසි අවස්ථාවක මේ විහාරස්ථානය ලෙන් විහාරයක් වශයෙන් තිබිලා ඊට පස්සේ මේක භික්ෂූන් වහන්සේලාට පූජා කරන අවස්ථාවේදී කටාරම් කොටනවා. මේක ලොකු ක්‍රියාදාමයක්. කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ? ප්‍රාග්ඓතිහාසික යුගයේ ඉඳන් මේ ස්ථානය නියෝජනය වෙනවා කියන්නේ තාම අපි ප්‍රාග්ඓතිහාසික කැණීම් කරලා නැහැ. නමුත් අපිට ඉදිරියේදී මේ ස්ථානයේ තියෙන ලෙන් ආශ්‍රිතව යම් යම් කැණීම් සිද්ධ කරොත් එහෙම සමහර විට අපිට ප්‍රාග්ඓතිහාසික යුගයේ අවශේෂයන් හොයාගන්න පුළුවන් වෙනවා. ගවේෂණයක් සිදු කරලා තියෙනවද මේ ස්ථානයට අනුව? ගවේෂණයක් සිද්ධ කරලා නැහැ. දැන් රක්ෂිතාකන්ද මේ රජවහා විහාරස්ථානයේ අපිට දකින්නට ලැබෙන මේ පුරාවිද්‍යා වටිනාකම් මේ සෙල්ලිපි වලට අමතරව මොනවද අපිට දකින්නට ලැබෙන්නේ? මේ සෙල්ලිපි වලට අමතරව කතරම් කෙටු ලෙන් කිහිපයක් දකින්න ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම තියෙන්නේ මේ මහනුවර යුගයේ සිතුවම් සහිත විහාර මන්දිරය තමයි විශේෂිතම ස්ථානයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. විශාල ලෙන් විහාරස්ථානයත් එක්ක තමයි මේ අපිට පිළිමගේ දකින්නට ලැබෙන්නේ.
ඒ පිළිමගේ ආසන්නින්ම තමයි අපිට මේ තා කුඩා ප්‍රමාණයේ ඉපැරණි චෛත්‍යක නටබුන් අපිට මේ විදිහට දකින්නට ලැබෙන්නේ. ඒ පිළිබඳව ඔබට මොනවද කියන්න පුළුවන්? ඇත්තටම මේ ස්ථානයේ තියෙන චෛත්‍ය පිළිබඳව සඳහන් කිරීමේදී විශේෂයෙන්ම මේ චෛත්‍ය නිර්මාණය කරලා තියෙන ගඩොල් සහ මැටි උපයෝගී කරගෙන ඒකදී අපිට බැලුව බැලමට පේනවා ලොකු තාක්ෂණයක් ඒකට පාවිච්චි කරලා නැහැ කියලා. ඇත්තටම මහනුවර යුගයේ පසු කාලීනව මේක ඉදි කරන්න ඇති කියලා තමයි අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම මේ භූමි ආශ්‍රිත වැටුම මේ ජලාශ්‍රිත පරිසරයක් නිසා මේ භූමියේ චෛත්‍යයක් ඉදි කරොත් එහෙම සාමාන්‍යයෙන් ගිලාබසින්න වගේ පුළුවන්. ඉතින් ඒකට යම්කිසි ප්‍රතිකර්මයක් විදිහට මේ ස්ථානයේ චෛත්‍යිකුත් අවශ්‍ය නිසා මේ ඉහළ ස්ථානයක තියෙන මේ විහාර මන්දිරේ මේ චෛත්‍ය ඉදි කරන්න ඇති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. රක්කිතාගන්ද රජමහා විහාරස්ථානයට අපි ඇතුල් වුණාම අපිට දකින්නට ලැබෙන්නේ සාමාන්‍යයෙන් එක සැරේදම විවිධ කාල වකවානුවල යම් යම් පුද්ගලයන් විසින් මේ විහාරස්ථානය වෙනස් කිරීමකට ලක් කරලා තියෙනවා. දැන් ඔබතුමා මේ ප්‍රදේශයේ කලාප භාර නිලධාරීතුමා. දැන් කලාප භාර නිලධාරීතුමා විදියට ඔබතුමා මේ ස්ථානය මේ විදියට වෙනස් වීම වලට ලක් කරන එක ගැන මොකද හිතන්නේ? ඒ කියන්නේ මේක මේ ස්ථානයට හානියක් විදියට මම දකිනවා. ඔබතුමාට මොකක්ද කියන්න පුළුවන් ඒක? අනිවාර්යයෙන්ම ඒක ඇත්තටම ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් මේ සාකච්ඡාවේදී. විශේෂයෙන්ම අපේ ස්වාමින් වහන්සේලා තමයි වැඩිපුරම මේ විහාරස්ථාන ආශ්‍රිතව මේ විදිය ඉදිකිරීම් සිද්ධ කරන්නේ. ඉතින් ඇත්තටම අපි කියන්නේ මේ ඉදිකිරීම් සිද්ධ කරන්න එපා කියන කාරණේ නෙවෙයි. නමුත් විහාරස්ථානයේ පෞරාණික සහ පුරාවිද්‍යාත්මක අංගයන්ට හානියක් නොවන විදිහට තමයි අපේ මේ නව නිර්මාණයන් සිදු කරන්න ඕනේ. විශේෂයෙන්ම මම ඉල්ලීමකුත් කරනවා මේ පුරාවිද්‍යාත්මක වටිනාකම තියෙන ස්ථානයන් වල යම් යම් ඉදිකිරීම් සිදු කිරීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ට යටත්ව පෞරාණික අංගයන්ට හානියක් නොවන විදිහට මේ අපේ නව ඉදිකිරීම් කරන ලෙසත් මේ අපේ පෞරාණික උරුමය ආරක්ෂා වෙන්නේ මේ නව ඉදිකිරීම් සීමා සහිතව සිද්ධ කිරීම තුළින් තමයි අපේ මේ පුරාවිද්‍යාත්මක සහ පෞරාණික උරුමය ආරක්ෂා වෙන්නේ. පුරාවත ප්‍රෞඩ ඉතිහාසයක පිය සටහන. අපි අද දවසේ පුරාවත ගවේෂණ චාරිකාවෙන් ඇවිල්ලා තියෙන්නේ ඇල්ලවැල්ලවාය ප්‍රදේශයට. ඇල්ලවැල්ලවාය ප්‍රදේශයේ තියෙන රක්කිතාකන්ද පුරාණ රජමහා විහාරස්ථානයට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ ස්ථානය ගත්තම අපිට මං හිතන්නේ ප්‍රාගෛතිහාසික යුගයේ ඉඳන් ඓතිහාසික යුගයේ එහෙම නැත්නම් මහනුවර යුගයේ දක්වා සාධක බොහෝ ගණනාවක් හමුවන ස්ථානයක්. අදත් අපිත් එක්ක සුපුරුදු පරිදිම ඇවිල්ලා ඉන්නවා තුෂාරි මංගලිකා මහත්මිය. අපි එතුමියගෙන් අහලා දැනගමු මේ ස්ථානයේ තියෙන ඉතිහාස කතාව කොහොමද ලියවිලා තියෙන්නේ කියලා. එතකොට මේකේ ඉතිහාසය ගැන අපි කතා කරනකොට මේකේ ජනප්‍රවාද කතාව තියෙන්නේ මේක වලගම්බා රාජ සමය දක්වාම දිවෙන කියලා. වලගම්බා රජතුමා අර දිවෙනේ තැන් තැන්වල සැඟවිලා සිටපු කාලේ මේ ස්ථානෙත් හිටියපු බවට රාජ සමය දක්වා දිවෙන ලෙන් විහාරයක් විදිහට. නමුත් මේකේ තියෙන නිර්මාණාත්මක ලක්ෂණ සහ මේ තියෙන කැටයම් දිහා බැලුවහම දැන් මේකේ අපිට හුඟක් වෙලාවට සිතුවම් හම්බ වෙනවා. ඒතකොට මේ සිතුවම් අයිති වෙන්නේ නුවර යුගයට. නුවර යුගයේ නිර්මාණය වෙච්ච සිතුවම් හම්බ වෙන්නේ. ඒතකොට ඒ නිසා මේක නුවර යුගයේ නිර්මාණය වුණු විදිහටත් අඳුර ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ ස්ථානෙන් ලෙන් ලිපියක් හම්බ වෙනවා. මේ ලෙන් ලිපිය දිහා බැලුවම මේක අයිති වෙන්නේ ක්‍රිස්තු පූර්ව 3 ක්‍රිස්තු වර්ෂ 1 වගේ සියවස්වලට. එතකොට ඒ අනුව දැන් අපි දන්නවා ක්‍රිස්තු පූර්ව යුගයේ අනුරාධපුර යුගයේ මුල් කාලේ තමයි මේ ලෙන් ආශ්‍රිතව මේ ශිලාලේඛන නිර්මාණය වෙන්නේ. ඉතින් ඒ අනුව බලනකොට මේ තියෙන සාධක කීපය දිහා බැලුවම අපිට නිගමනය කරන්න පුළුවන් මේක අනුරාධපුර යුගයේ මුල් කාලේ නිර්මාණය වෙච්ච ලෙන් විහාරයක්. ඒ වගේම නුවර යුගයේ දක්වාම විකාශනය වෙලා මේ ස්ථානයේ ජනවාස සක්‍රීය මානවකියාකාරකම් සිද්ධ වෙච්ච ස්ථානයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. මේ ස්ථානයේ සෙල් ලිපියක් හඳුනා ගන්නවා. එතකොට දැන් මේ සෙල් ලිපිය අපි කොහොමද, ඒ කියන්නේ මේ පිළිබඳව අපිට පැහැදිලිව සාධක හමුවලා තියෙනවද මේ සෙල් ලිපියෙන් ලැබෙන තොරතුරු? ඔව්, මේ ශිලාලේඛනයේ කියවලා තියෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නානක විද්‍යාංශයේ. එතකොට මේක ක්‍රිස්තු පූර්ව 3 සහ ක්‍රිස්තු වර්ෂ 1 වගේ සියවස්වලට බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියවලා තියෙන්නේ. ඒ යුගයට අයිති මේ ලිපියෙන් කියවෙන්නේ බුද්ධ රක්ෂිත තෙරෂ ලෙන. ඒ කියන්නේ බුද්ධ රක්ෂිත තෙරුන්ගේ ලෙන.
මේ ලෙනේ බුද්ධ රක්කිත කියන තෙරුන් වහන්සේ වැඩවාසය කරන්න ඇති ඒ අනුව බුද්ධ රක්කිත තෙරුන්ගේ ලෙන කියලා බ්‍රාහ්මී අක්ෂරෙන් මේ ශිලා ලේඛනයේ ලියවිලා තියෙනවා. ඔව්. විහාරස්ථානය අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගයේ දක්වා යුග ගණනාවක විකාශයක් කියලා. දැන් අද වෙනකොට අපිට මෙහිදී දකින්නට ලැබෙන්නේ මහනුවර යුගයේ සිතුවම් කලාව. ඉතින් මේ සිතුවම් කලාව මේ ස්ථානයේදී බොහෝ වෙනස් විදියට එහෙම නැත්නම් අපි යටත් විජිත කරන්න ලක් වූ ජාතියක්නේ. ඒ ස්ථානයේ මට පේන විදියට බොහෝ ලක්ෂණ තියෙන්නේ අපි යටත් විජිත යුගයේ ජීවත් වූ බවට සාධක. මේ පිළිබඳව ඔබතුමියට මොනවද පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ? ඔයිනක අපි නුවර යුගයේ බිතසිතුවම් ගැන කතා කරනකොට අපිට හුඟක් වෙලාවට නුවර යුගයේ බිතසිතුවම් අපි උඩරට සම්ප්‍රදාය සහ පතරට සම්ප්‍රදාය කියලා කොටස් දෙකකින් අඳුනා ගන්නවා. හරිද? එතකොට මේ සිතුවම් සඳහා හුඟක් වෙලාවට අපි දන්නවා ක්‍රිස්තු වර්ෂ 1718 සියවස්වල තමයි මේ නිර්මාණ මහනුවර යුගයට අයත් මේ නිර්මාණ මේ සිතුවම් ගත වෙන්නේ. එතකොට ඒවට අනිවාර්යයෙන්ම සමකාලීන සමාජයේ ආභාසය ලැබලා තියෙනවා. ඒ කාල සීමාව තුළ සමාජයේ ඒ අය දැක්ක දේවල් ඇඳුම් පැළඳුම් ගෘහ නිර්මාණය වාස්තු විද්‍යාව මේ සියල්ල මේ සිතුවම් තුළ නමුත් දැන් හුඟක් වෙලාවට මේ සිතුවම් වල වස්තු විෂය ගත්තහම මිනෝක හුඟක් වෙලාවට තියෙන්නේ බුද්ධ චරිතයේ වැදගත් අවස්ථා එමු නැත්නම් ශාසනික සිද්ධි විශේෂයෙන් ජාතක කතා මේවනේ. එතකොට මේවා අයිති වෙන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසට අපි දන්නවනේ 6 වෙනි සියවසට සහ එතනින් එහාට ජාතක කතා ගත්තහම. නමුත් මේ 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 සිතුවම් නුවරුගේ සිතුවම් වල මේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ සිදුවීම් හුඟක් වෙලාවට නිර්මාණය කරනකොට ප්‍රතිනිර්මාණය කරනකොට අර ඉනෝකක් ඒ වගේ ඒ යටත් විජිතකරණයේ තිබුණු ලක්ෂණ කියන්නේ සමකාලීන සමාජීය ලක්ෂණ සමාජීය ආභාසය ඇඳුම් පැළඳුම් වලින් චර්යා රටාවන් එහෙම නිරූපණය කරනකොට ඒ දේවල් අපිට පැහැදිලිවම මේ නුවරුගේ සිතුවම් වල දකින්න පුළුවන්. ඒ පොදු ධර්මතාවය මේ රක්කිතා කන්ද කියන ස්ථානයේ තියෙන මේ සිතුවම් වලටත් බලපාලා තියෙනවා. ඒතකොට වස්තු විෂය අපි කුව ජාතක කතා බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් දේව ප්‍රතිමා ඒ වගේ. ඒතකොට දැන් ඒවා එනකොට දැන් මේ රක්කිතා කන්ද කියන මේ ස්ථානයේ තියෙන සිතුවම් වලත් අපිට මේ 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 වස්තු විෂය දකින්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙනකොට මකර තොරණ නිර්මාණය කරලා තියෙනවා. දෙපැත්තෙන් දොරටු පාල රූප දෙක නිර්මාණය කරලා තියෙනවා සහ සිංහ රූප දෙක. පස්සේ ඊට පස්සේ මේ 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 ద్వාරයේ දකුණු පැත්තට වෙන්න විස්සන්තර ජාතකයේ කොටසක් සහ අපාය දර්ශනය නිරූපණය කරලා තියෙනවා. වම් පැත්තේ විස්සන්තර ජාතකයේ ඉතිරි කොටස සහ දිව්‍ය ලෝකය නිරූපණය කරලා තියෙනවා. සහ ඇතුළට ගිහාම අපිට කතරගම දෙවියන්ගේ, විෂ්ණු දෙවියන්ගේ, ඒ වගේම සමන් දෙවියන්ගේ සහ සක්‍ර දෙවියන්ගේ රූප හඳුනා ගන්න පුළුවන් විදියට නිරූපණය කරලා තියෙනවා. රාහුගේ රාහු අසරේන්ද්‍රයාගේ රූපය නිර්මාණය කරලා තියෙනවා. සහ දැන් සූවිසි විවරණය මේ වගේ දේවල් නිර්මාණය කරලා තියෙනවා. මේ සැතපෙන ප්‍රධාන පිළිම වහන්සේ මූර්තියක් විදියට නිර්මාණය කළ තියෙද්දි සිතුවම් ওই විදියට තියෙනවා. එතකොට මේ වගේ නිර්මාණ ලක්ෂණ ගත්තාම අපි අර කතා කරා වගේ මේවා තියෙන්නේ නුවර යුගයේ නියෝජනය කරන සිතුවම්. දැන් අපි අද දවසේ මේ රක්කිතාකන්ද විහාරස්ථානයේ දෙන ඉතිහාසය ඒ වගේම මෙහි දක්නට ලැබෙන සිතුවම් වල විශේෂත්වය තමයි අද දවසේ මේ විදියට සාකච්ඡා කරේ. අපි කන්ද උඩ රාජධානිය එහෙම නැත්නම් අපි මහනුවර යුගයේ අපි එක කාල සීමාවකදී බ්‍රිතාන්‍ය එහෙම නැත්නම් ලන්දේසි පෘතුගීසි වගේම ඉංග්‍රීසි හැම කෙනාටම අපි යටත් වෙලා හිටපු ජාතියක්. ඉතින් මේ මේ ස්ථානයේදී අපිට දැක ගන්නට ලැබෙන්නේ මේ සිතුවම් කලාවෙත් එහි යම්කිසි බලපෑමක් තිබුණාදෝ කියන දේ තමයි අපිට එහිට ගිහාම නරඹන්න ලැබෙන්නේ. මොකද මේ ස්ථානයට ඇතුල් වෙනකොටම අපිට දකින්නට ලැබෙන්නේ බ්‍රිතාන්‍ය එලිසබෙත් මහරජිනගේ ෆොටෝ එකක්. එහෙම නැත්නම් සිතුවමක්. ඊට උඩින් තියෙනවා අපිට දකින්නට බ්‍රිතාන්‍ය යුගයේ කොඩියක්. ඉතින් බලන්න අපි මේ විහාරස්ථානයකට ඇතුල් වෙනකොට අපේ හිතේ ඇති වෙන ආකල්පය මොකද්ද? අද වෙනකොට මේ හැම දෙයක්ම වෙනස් වෙලා තියෙන්නේ. හැබැයි ඔබ එන්න මේ ස්ථානය නරඹන්න. මොකද ඇත්තටම මේ ස්ථානයට ගියාම මගේ රට ජාතිය ගැන මට එකල පැවති මේ යටත් විජිතකරණය පිළිබඳව ඇති වෙන්නේ විශාල කෝපයක්. මොකද අපි මෙහෙම ජාතියක් විදියට හිටියද තවමත් අපි එහි ලක්ෂණ දැකගන්නට ලැබෙන අවස්ථා බොහෝ තියෙනවා. ඉතින් මේ ස්ථාන නරඹන්න ඔබත්. ඔබටත් හැඟීවි අපි සිංහල ජාතිය විදියට මෙහෙමත් කාලයක් ගෙව්වා නේද කියලා. ඉතින් පුරාවත ගවේෂණ චාරිකාව මේ විදියට අද දවසේ නිමා කරන්න සූදානම් වෙන්නේ. ඔබට පුළුවන් ලබන සතියේ මේ විදියටම ගවේෂණ චාරිකාවකින් හමුවන්න රැඳෙන්න මේ පුරාවත ගවේෂණ චාරිකාව. පුරාවත
පුරාවිද්‍යාත්මක සාධකෝසේ අතීතය කියවන පුරාවත සීතාකන්ද පුරාවිද්‍යා භූමියේ ගවේෂණාත්මක තොරතුරු සමග ලබන සතියේදී හමුවෙමු. පුරාවත ප්‍රෞඪ ඉතිහාසයක් පිය සටහන.